සාදරයෙන් පිළිගන්නවා heshan.com channel එකට ඔයගොල්ලන්ව. මේ වගේ ලස්සනට මල් පිරීලා තියෙන හොඳින් වැඩුණු ඕකීඩ් ගහක් දැක්කොත් ඔයාලා වෙළඳ පොලෙන් මිලදී ගන්නව නේද? එහෙම ගෙනියන ඕකීඩ් ගහ ඒ විදිහටම තියාගන්න අපි කවුරුත් කැමතියි. නියමිත සූර්යාලෝකේ ලබා දුන්නත් කාර්යබහුල ඔයාලට මේ ඕකීඩ් ගහකට වතුර ටිකක් දාන්න සතියකට සැරයක් පොහොර දාන්න අමතක වෙනව නේද? එහෙම වෙනකොට මේ මල් කිනිත්ත පර වෙලා අලුතින් මල් කිනිත්තක් කිනව වෙනකොට කොළ කහ වෙලා වේලිලා හැලිලා යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ දණු ටික විතරයි. හැම ඕකීඩ් ගහකටම එහෙම වෙන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් ඕකීඩ් ගස්වලට නඩත්තු අපිට හරියට කරගන්න බැරි වුණාම දණු ටික විතරයි ඉතුරු වෙන්නේ. ඔයාලා දැකලත් ඇති. පරණ ඕකීඩ් ගස්වල කොළ හැලිලා දණු විතරක් ඉතුරු වෙලා තියෙනවා. අද මම ඔයාලට කියලා දෙන්නේ මේ දඬු වලින් අලුත් පැල් හදාගන්නේ කොහොමද කියලා. heshan.com channel එකට ඔයාලා අලුත් නම් දැම්ම subscribe කරලා bell icon එක click කරලා තියන්න. දැන් අපි බලමු කොළ හැලිලා දඬු විතරක් ඉතුරු වුණු මේ වගේ ඕකීඩ් ගහක් ගැන. දැන් මේ ගහ බලනකොට ඔයාලට පේනව නේද මේකේ බඳුන් මාධ්‍ය ගොඩක් පරණ වෙලා තියෙනවා. ඒක නිසා අපි මුලින්ම කරන්න ඕනේ මේකේ බඳුන් මාධ්‍ය අයින් කරගන්න එක. මේ ගහ ගලවල ඇරගෙන මේකේ තියෙන වේලිච්ච මුල් ටික ඔක්කොම අපි කපලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක දිලිර නාශකයක පොඟව ගන්නවා. කහට අයින් කරපු පොල්ලිලි කෑල්ලක් අරගෙන අපිට පුළුවන් ඒක මේ විදිහට ඔතා ගන්න. ඔතාගෙන මේ විදිහටම තියලා තියන්නත් පුළුවන්. නැත්නම් මැටි භාජනයක මේ වගේ බඳුන්ගත කරගන්නත් පුළුවන්. මම දැන් මාස දෙකකට විතර කලින් බඳුන්ගත කරගත්ත දඬු ටික තමයි මේ තියෙන්නේ. මේ දඬු දෙක තමයි මම බඳුන්ගත කළේ. දැන් ඊට පස්සේ අලුතෙන් අංකුර දෙකක් ඇවිල්ලා තියෙනවා මේ විදිහට. දැන් මේ බඳුන දිහා දැක්කම ඕගලන්න තේරෙනවා නේද මේක ටිකක් අලුත් වෙලා තියෙනවා කියලා. මේ පැලවලට නයිට්‍රජන් පොහොර ස්ප්‍රේ කිරීමට අමතරව ව්‍යාජ බල්බවල දැන් ගබඩා වෙලා තියෙනවනේ පෝෂක. ඒ පෝෂක අලුත් අංකුරවලට ගමන් කරලා ඒ අංකුර ඉතාමත් ඉක්මනින් වර්ධනය කරනවා. ඒ වගේම ඉක්මනින් අපිට මල් කිනිති ලබා ගන්නත් පුළුවන් මේ ගස්වලින්. අපි ඊළඟ ක්‍රමයේ බලමු. එතෙන්දී මේ දඬු වල සුදු පාට පොත්තක් තියෙන ඔයාලා දැකලා ඇති. මුලින්ම අපි මේ පොත්ත අයින් කර ගන්න ඕනේ. පොත්ත අපි අයින් කරලා අපිට හොයා ගන්න පුළුවන් නේද කොමාරිකා. අපි කවුරුත් දන්නවනේ කොමාරිකා ගැන. මේ කොමාරිකා මදය මේ ව්‍යාජ බල්බ වල හොඳින් ආලේප කර ගන්න ඕනේ. එතෙන්දී ව්‍යාජ බල්බවල තියෙන පෝෂක සක්‍රිය කරගන්න තමයි අපි මේ වගේ කොමාරිකා මැද ආලේප කරන්නේ. මේක 180ක හෙවන සහිත ස්ථානයක තියන්න. ඒ වගේම නයිට්‍රජන් වැඩි දියර පොහොරක් සතියකට සැරයක් මේකට ස්ප්‍රේ කරන්න ඕනේ. වෙළඳ පොලේ ඕන තරම් නයිට්‍රජන් වැඩි දියර පොහොර තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ. නයිට්‍රජන් වැඩි දියර පොහොරක් විදිහට වීන් කියා දියර පොහොර එක භාවිතා කරන්න පුළුවන්. ඒ වෙනුවට මැනා ප්ලස් දියර පොහොර එක එහෙමත් නැත්නම් වෙජියෙන් දියර පොහොර එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ දියර පොහොර වලින් කැමති දියර පොහොර එකක් මිලිලීටර් දෙකක ප්‍රමාණයක් වතුර ලීටරයකට කවලම් කරලා ස්ප්‍රේ කරන්න. ඒ වගේ මේ ව්‍යාජ බල්බ වලට ස්ප්‍රේ කරාම නයිට්‍රජන් පෝෂක මේ ව්‍යාජ බල්බ වලින් පිට කරනවා. එතෙන්දී අපිට මේ පුරුක් වලින් අලුත් පැල ලබා ගන්න පුළුවන්. ඔයාලට පේනව නේද මේ පුරුක් වලින් අලුතෙන් පැල ඇවිල්ලා තියෙන විදිය. මේ පොඩි පැලත් මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ ව්‍යාජ බල්බ වලට නයිට්‍රජන් වැඩි පොහොර වෙනුවට පොටෑසියම් වැඩි පොහොරක් පාවිච්චි කරොත් මේ ව්‍යාජ බල්බ වල පොටෑසියම් වැඩි පෝෂක වැඩිපුර පිට කරන නිසා පැලයක් වෙනුවට මල් කිනිත්තක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මේ ගහ සාරවත් නැති නිසා එහෙම ලැබෙන මල් කිනිත්තක් සාර්ථක නැහැ.
අපි බලමු දැන් 3 වෙනි ක්‍රමය. दंडु कीपयाकने पहाट वैडी प्रमाण वाले दंड तीयनवा इतने दंड देखा कितर करेला अने दंड कैबल टीका कपागा इलाटे मे दंड कैबल तरवा पोता मुलिम अयंकर अयंकरगन कोमारिकाजे वे दंड वाला तालेप करा विदेश रटवा मेकट के पेस्ट तम पावचरा लंका विलंदपल आपट के पेस्ट तम मिलदीगा कोमारिका जेल के पावचरा पुलवा इलाटे वेल तटी अग्गा वेल तटी मे विदेट दाँडी अतरोगा ओने पगला मे वेल तटी अपेन පරණ තෙත පොල්ලෙල්ලක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේකට 180ක හෙවණක් තියෙන්න ඕනේ. නයිට්‍රජන් වැඩි දියර පොහොරක් සතියකට සැරයක් පාවිච්චි කරන්නත් ඕනේ. ඊළඟට අපි බලමු මාස දෙකකට විතර පස්සේ කොහොමද මේ දඬු වලින් පැල ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට පේනව නේද මේ දඬු වල පුරුක් වලින් පැල ඇවිල්ලා තියෙන හැටි. ගොඩක් නිරෝගී පැලපිට ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ඕකිඩ් පැලවලට වඩා වැඩි වේගයකින් මේ දඬු වලින් එන පැල වර්ධනය වෙනවා. මොකද මේ දඬු වල පෝෂක කොටස් තියෙන නිසා ඉක්මනින් ගහ වර්ධනය කරගන්න පුළුවන්. ඔයාලට තවත් පුළුවන් මේක තිරස් අතට වගේම සිරස් අතටත් තියාගන්න මේ විදිහට. දැන් මේ දඬු කෑලි දකින්නකොට ඔයාලට පේනව නේද ගොඩක් පොඩි දඬු කෑලි තමයි මම හිටවලා තියෙන්නේ. एक कैनमी चूड़ी दंडू के ओयाला तहक दापा मुखद ये वगे तपिट मे पेल हो सार्थक पेल गाने फुलवा इधे मेक उत्साह बला गडल वत्ती मट कमेन करांगड़ दमला कील दी मे आप दंड टीक कोहम दपि हरियाकार पेलया कपागा व्याज बल्ब वली पेल कपा गनी मेदी अभी व्याज बलबे कोट सकता कपा गोनी मे मे विद्यट इवगेम मे गले दिलीर नाशक वाल पुंगवगाने वीट पास कहट अंकर पोलेल के ओतागाने अभी दम बलम इवगे कहट अंकर पोलेल के वाले ओतागत पेल कुहमद तीयन की ඔයාලට දැන් මේ දැක ගන්න පුළුවන් මේ වගේ අපි පොල්ලෙලි කෑලි වල ඔතාගත්තු පැල. මේ පැල වලටත් මුල් කාලයේදී 180ක හෙවණක් තියෙන්න ඕනේ. ඒ වගේම නයිට්‍රජන් වැඩි පොහොරක් සතියකට සැරයක් ස්ප්‍රේ කරන්න. මේ පැල ඔයාලට දැන් පේනව නේද පොල්ලෙලි හොඳට මුල ගමන් කරලා තියෙනවා. එහෙම මුල හොඳින් ගමන් කරාම අලුත් අංකුරත් එනවා මේ විදිහට. මේ පැලවලටත් හොඳට ආර්ද්‍රතාවය හිරුවැලිය තියෙන්නත් ඕනේ විදිහටම ඊළඟට මේ වගේ සාර්ථක ඕකිඩ් පැල බඳුන්ගත කරගන්න ආකාරයේ වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා ඒකේ ලින්ක් එක කමෙන්ට් බොක්ස් එකේ දාන්නම් ඕගොල්ලන් බලාගන්න පුළුවන් ඔයාලට තවත් මේ ගැන විස්තර දැනගන්න පුළුවන් ඕකිඩ් වගාවෙන් ජීවිතේ ජයගමු කියන මේ පොතේ පිටුව අංක 32 තිස්තුන පිටුවල තවත් විස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා මේ පොත සරසවි මින්සර පොත්හල් වලින් ඔයාලට ලබා ගන්න පුළුවන් ඉතින් මේ පොත ගන්න අරගෙන කියවලා බලන්න ඔයාලගේ දැනුමට තවත් තොරතුරු ටිකක් එකතු කරගන්න පුළුවන් ඉතින් මගේ වීඩියෝ එක නරඹපු ඕගොල්ලෝ subscribe කරලා යන්න අමතක කරන්න එපා දැනුම තවත් කෙනෙකුට බෙදලා දෙන්න like කරන්න share කරන්න අමතක කරන්නත් එපා සුබ දවසක් හැමෝටම